විදුපත්ව නඩුව එක්කෙනෙක් ගිනිලා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා මේක මොකද්ද පරිසර සංවිධානයක් කියලා චැලෙන්ජ් කළා. පිටු 825ක බණ්ඩල් එකක් තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒක ප්‍රතික්ෂේප කළා. මෙතන පරිසර විනාශයක් නැහැ කියලා. නමුත් පැහැදිලිවම මේක පරිසර විනාශයක්. නාගානන්ද මේක අභියාචනාධිකරණයේ අවශ්‍ය කරන සියලු දත්ත තොරතුරුත් එක්ක මේක නැවත දැම්මා. නැවත දැම්මම බදුරුදීන් ගෙනාවා අර බණ්ඩල් එකම ගෙනල්ලා දියුරු පෙස්සමකින් කිව්වා මම කිසිම පරිසර විනාශයක් කළේ නැහැ. අපේ අය එල්.ටී.ටී.ඊ.කින් විලෙව්වා අපි එතනට ආව පමණයි කියලා. නමුත් නාගානන්ද සැටලයිට් පහකින් තොරතුරු අරගෙන අධිකරණයට පැහැදිලිව තහවුරු කළා ඔය කියන 990 ඔය කියන ප්‍රදේශවල ඔය කියන තත්ත්වයක් තිබුණ නැහැ. 2011 වෙනකම් පට්ට කැලෑව ඝන වනාන්තරයක්. ඒක සැටලයිට්ස් වලින් ලස්සනට පෙන්වනවා. 2011 පස්සේ කැලේ කපාන් යනවා. ඒ සාක්ෂි මත බදුරුදීන්ගේ ඒ විරෝධතාවය අල්ල විසි කලා අධිකරණය. දැන් තියෙන්නේ නැවත නඩු විනයත් ඔබට මට කියන්න පුළුවන්. මේකට උනන්දුවක් ගන්න මේවා. මේ නාගානන්දගේ පුද්ගලික ප්‍රශ්න නෙවෙයි මේවා. මේ නඩුව නැවත තියෙන්නේ විල්පත්තු නඩුව මාර්තු මාසේ 22 නැවත අභියෝගයට ගන්නවා අධිකරණයට. හැබැයි මම ඔබට ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී. නාගානන්දට තොරතුරු තියෙනවා මේ අවස්ථාවේ විල්පත්තුව කපනවා කියලා. ඔබට පුළුවන් නම් ඩ්‍රෝන් එකක් පාවිච්චි කරලා කපන දෙයක වීඩියෝ එකක් අරන් දෙන්න පුළුවන් නම් ඉතුරු ටික නාගානන්ද බලා ගන්න. දැනුත් කැලේ කපනවා නම් ඩ්‍රෝන් එකක් පාවිච්චි කරලා ඒ ඉතුරු ටික අරගෙන දෙන්න නාගානන්දට. හරියට එතකොට යුක්තිෂ්ඨ වේ. කැලේ හිම කපන්න කාටවත් අයිතිය නැහැ.